පරීක්ෂණ කටයුතු මේ තාජුදීන් කියන තැනත්තව මම පිරවම දැන් නම් ප්‍රකාශ කරන ඕවම මිනිමෙරු මට්ටමේ මරලා තමයි කරලා තියෙන්නේ ලෙස පහර දිර තමයි මරලා තියෙන්නේ මම එදා ඒක ප්‍රකාශ කරේ නෑ බට් අද පරීක්ෂණ කටයුතු වලින් අධිකරණයට සහ රටට හේතරව වෙලා තිනවා මේක මිනිමෙරුමක් කියලා එනමුත් අධිකරණය කටයුතු කරන්න ඕනේ තාමත් පරිසරය අධිකරණය අභියෝගයක් කරන කටයුතු කරන්නේ නෑ අධිකරණයේ විසින් ප්‍රකාශ කර සිටිය අධිකරණයට වාර්තා දෙකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කටයුතු කරන්න තියෙනවා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ දුන්නා ඒ වගේම අධිකරණයෙන් ප්‍රකාශ කරා මුල් අවස්ථාවේදී මේ රියනතුරක් කියලා ප්‍රකාශ කරන තිබුණේ ඒක සම්බන්ධයෙන් ඔහුට දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා එසේ නොවේ කියන්න පුළුවන් පත්තිකර තමයි කියන්නේ ප්‍රකාශ වුණා අද තීරකත් පාර්ශ්වයෙන් තමයි ඉඳා සිටියා මේ ආකාරයට සත්‍ය වසන් කිරීමට කටයුතු කරන ලද පොලිසිය නිලධාරීන් සහ දේශ නිලධාරීන් විශ්‍රාම ගියත් අධිකරණය සහ අපරාධ නිධාන සංධානය සංග්‍රහ විශ්‍රාම ගිහින් නැහැ ඒ වුණාට ඔවුන්ට විරුද්ධවත් කටයුතු කිරීමට මණ්ඩල සංග්‍රහය ප්‍රකාශන කියනවා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කරන්න උපදෙස් දෙන්නේ කියලා නියෝගයක් ඉල්ලා සිටි ඒ වගේම අධිකරණයේ නියෝගයක් ලබා දුන්නා සියලුම මේ මුවාදියේදී පරීක්ෂණ කටයුතු සම්බන්ධ වෙච්ච උනන්න අපරාධ ප්‍රකාශය සහ අනිකුත් දේශ නිලධාරීන් සියලු දෙනාගේම අවශ්‍ය වන ආකාරයට සාධාරණ ලක්ෂණ සක්‍රිය වශයෙන් තරම් කරගන්න විශ්ලේෂණ අරගෙන අධිකරණයට වාර්තා කියලා. මෙම රජදීන් කියන තැනත්තාගේ මිනිමරුම සිදුවෙලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ මාහට උපදෙස් ලැබුණා. ඔව් මියගිය තැනත්තාගේ පියාව නාරාහෙන්පිට පොලිසිය සහ කිරුළුපන පොලිසියේ සහාධිපතිවරුන් පොලිස් මූලස්ථානයට එන්නේ කියලා අමර සේනානායක මහතාගේ කාර්යාලයේදී වාදකම කියලා ඔවුන් ඇතුලේ මීටිං එකක් කන්ෆරන්ස්ලි මීටිං එකක් කියලා එළියට ඇවිල්ලා ප්‍රකාශය කරාලු මේක මිනි මේක රියානපුරක් මිනි දිගේ කරන්න දෙයක් නැහැ මේක මෙච්චරයි අපිට කරන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මාහට ගණු දුන්නා මම ඒක අද දින මම පොඩි අධිකරණයකට ගණු දුන්නා මම ඒවා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලන්න කියලා කියන කටයුතු නම් ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නයට මා ප්‍රශ්නයක් මතුවෙනවා කියලා යම් කිසි කෙනෙක් කැනත් අහන්න දෙනවා ඇයි මෙතෙක් කල් මේ සම්බන්ධයෙන් හිටියේ කියලා ප්‍රකාශයක් කරන්න මෙතෙක් කල් හිටියේ ඇයි කියන එක රටම දන්නවා එවකට කාටවත් කිසිම ප්‍රකාශයක් කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඔබතුමාලා මාධ්‍යයක් හැටියට දන්නව ඔබතුමාලව ගැට ගහලා තිබ්බ කොහොමද කියලා. සම්ප්‍රදාය ප්‍රකාශ කරන උගලට ප්‍රශ්න උත්තර දෙන්න තියෙනවා. ඒත් රාජකාරිය අස්සාව කරන්නේ. ඒකයි මම අධිකරණයේදී ප්‍රකාශ කරේ මාධ්‍යයට පවා අද නිදහස තියෙනවා මාධ්‍යයෙන් මෙම නඩුව සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරගැනීමට විශාල උපහාරයක් සහ උත්සාහයක් සහ සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒකටත් මම ස්තුතියි.